මීට දින කීපයකට පෙර ඉඳන් අපේ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අපෙන් අහපු ප්‍රශ්නේ තමයි දැන් කොහොමද මෙතනින් එහාට අපි සෝෂල් මීඩියා වල වැඩ කරන්නේ අපි කොහොමද අපිට පෝස්ට් එකක් දාන්න පුළුවන්ද අපිට ලියන්න පුළුවන්ද අපිට කියන්න පුළුවන්ද කියන එක තමයි සාමාන්‍ය ජනතාව පහුගිය කාලේ ඇහුවේ මේ පනත සම්මත වුණාට පස්සේ ඒ වෙලාවදීත් අපි ඉතාමත් පැහැදිලිව අපි කිව්වා මේක අධිකරණයේ ඇතුලේදී මේ ඔන්ලයින් මර්ධන පනත ප්‍රශ්න වුණා නිසා ලංකාවේ වැඩිම පෙස්සම් ගාන මේකට ඉදිරිපත් වුණා ඒ වගේම ඒක ඇතුලේ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා ඒ තිබුණු පනත නෙමෙයි හාත්පසින්ම වෙනස් පනතක් ඉදිරිපත් කරනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවට කියන්න සිද්ධ වුණා ඒ ක්‍රියාවලිය ඇතුලේ තමයි නැවත පාර්ලිමේන්තුවට මේක සංශෝධනය කරනවා කියලා ආවේ ඊට පස්සේ මේක සංශෝධනය කරන්න මේ මැදිහත් වුණු ක්‍රියාවලිය මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔබ දන්නවා අපි කවුරුත් දන්නවා පැහැදිලිව ජනවරමක් නියෝජනය නොකරන බලහත්කාරී පාර්ලිමේන්තුවක් තමයි දැන් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ ඒක නිසා ජනතාවගේ සංවේදීතාවයක් ඒකට අදාළ නැහැ ඒක නිසා ඒකේ තියෙන තමන්ගේ අයිති නැති බලය පාවිච්චි කරමින් කතානායකවරයන්ගේ ඒ වගේම ආණ්ඩුවේ තියෙන මැදිහත්වීම පාවිච්චි කරමින් බලහත්කාරී ලෙස සම්මත කරගත ක්‍රියාවලියක් තිබුණා ඒක නිසා ඊට පස්සේ අපි දැක්කා මේක යන විදිය සමහර අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා ඒ අත්අඩංගුවට ගැනීම සිදු වෙන ඇතුලේ යම සමහර මාධ්‍යවල සඳහන් වෙන්න පටන් ගත්තා මෙන්න ඔන්ලයින් බිල් එක දැන් සම්මත වෙලා තියෙනවා ඒකට අනුව තමයි අත්අඩංගුවට ගැනීම කියලා ඒතොර අපි දන්නවා විශේෂම අපේ ඉන්න සමාජ ක්‍රියාකාරීන් අපි ඕවට දැන් බය වෙන්නේ නැහැ හැබැයි මේ ආණ්ඩුව දැන් බය වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය ජනතාවගේ මේ මැදිහත් වීම ගැන සාමාන්‍ය ජනතාව ස්වාධීනව නැගී සිටීම ස්වාධීන ජනතාව මේ වෙලාවේ ප්‍රශ්න කිරීමට තමයි මේ ආණ්ඩුව සහ මේ සිස්ටම් එක බය වෙලා තියෙන්නේ ඒක නිසා ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ මේ මාධ්‍ය يعني අදාළ නැති දේවල් මවමින් මේක ඇතුලේ මේ සාමාන්‍ය ජනතාව බය කරන්න. ඒක නිසා තමයි තිරාන් අලස් කිසිදු වගවිභාගයෙන් තොරව මේකට අනුව ඔව් ඉදිරිපත් කරන ඔව් ඔන්ලයින් මර්ධන පනතක් අපි ගෙනල්ලා තියෙනවා. ඒ මර්ධන පනත දැන් සම්මත කරගෙන තියෙනවා. ඒක නිසා ඒකට අනුව දැන් අපි නීති ක්‍රියාත්මක කරනවා. ඒක නිසා ඒව ඇතුලේ ආණ්ඩු පෙරලෙනවා. ඒක නිසා ඒක අපිට කරදරයක්. ඒක නිසා ඒව ඇතුලේ අපිට කට්ටිය මඩ ගහනවා. ඒ නිසා අපි දැන් ඒව මර්ධනය කරනවා කියලා කියනවා. ඒ කියන ගමන් තමයි ආයි නැවත ඔහු කැබිනට් මණ්ඩලයට දැන් සංශෝධනයක් දාලා තියෙන්නේ මේ ඔන්ලයින් මර්ධන පනත නැවත සංශෝධනය කරනවා කියලා. එතකොට අපි අහන්නේ ජනතාවගෙන් මේ ආණ්ඩුවෙන් අහන්න දෙයක් නැහැ. ජනතාවෙන් අහන්න ඕනේ මොකද්ද මේ ක්‍රියාවලිය? පනතක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒකට සමාජයෙන් දැවැන්ත විරෝධයක් එනවා. ඒක අධිකරණයේ ඇතුලේ ප්‍රශ්න වෙනවා. අධිකරණයේ ප්‍රශ්න වෙද්දී නීතිපති ඇවිල්ලා එන ටොන් පච ටිකක් කියනවා නෑ අපි මේක සංශෝධනය කරනවා කියලා. ඒක ශේෂ්ඨාධිකරණයේ මූලික වගන්තිය. අපි දන්නවා ශේෂ්ඨාධිකරණයෙන් බලන්නේ ඒක ජනතාවට කොයිතරම් බලපානවද නැද්ද කියන එක නෙමෙයි. ඒ පවතින ව්‍යවස්ථාවට අනුව කොයිතරම් ප්‍රමාණයක් අනුකූල වෙනවද කියලා. ඒ නිසා ඒක තමයි ශේෂ්ඨාධිකරණය ඇතුලේ උනේ. හැබැයි මේ ශේෂ්ඨාධිකරණයෙන් දීපු දේවල් ටිකවත් අඩුම තරමේ මේ බලහත්කාරී පාර්ලිමේන්තුව ඒකවත් ඒ ටිකටවත් අඩුම තරමේ අනුමත වෙන්න අඩුම තරමේ ඒකට එකඟ වෙන්නවත් සම්මත නොවි තමන්ගේ මැර දේශපාලන කල්ලිය පාවිච්චි කරමින් නැවත සම්මත කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපිට ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ දැන් කිසිදු බලයක් නැති පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලය කිසිදු බලයක් නැති පාර්ලිමේන්තුවක් මේ මණ්ඩලයක් බවට පත් වෙලා තියෙනවා. අද අපේ රටේ ජනාධිපති අද කිසිදු බලයක් නැති ජනාධිපති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒවා දැන් අද කවුරු ජනතාව ගණන් ගන්නේ නැහැ. ඒක නිසා මොන අනපනත් මොන නීති රීති මොන කැටයන් දාලා ඒව ගෙනාවත් අද මහජනතාව විතර ක්‍රියාත්මක කරන්න බෑ කියන එක තමයි නැවත වතාවක් මේ අද කැබිනට් මණ්ඩලයේ ඊයේ රෑ කැබිනට් මණ්ඩලයේ නැවත මේක සංශෝධනය කරන්න කියලා ගත්ත තීරණෙත් එක නැවත පෙන්නුම් කරමින් තියෙනවා. ඒක නිසා අපි ජනතාවට කියමින් තියෙන්නේ මේ ඔන්ලයින් මර්ධන පනත පැහැදිලි ලෙස එන්නේ මේ මහජනතාවගේ නැගී සිටීම මේ ආණ්ඩු විරෝධය ආපස්සට හරවන්න. එහෙම නැතුව මේක ඇතුලේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න කුඩා දරුවන් ඒ වගේම කාන්තාවන්ට වෙන ක්‍රියාවලයන් ඒවා වළක්වන්න නෙමෙයි. ඒක නිසා පැහැදිලිව මේ රනිල්ලාගේ රාජපක්ෂගේ මේ සිස්ටම් එකේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් තමයි මේක මෙමින් තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිව මේ ආණ්ඩුවට අපි කියනවා රාජපක්ෂවරුන්ට රනිල්ලාට අපි කියනවා පැහැදිලි ලෙස මේක සංශෝධනය නෙමෙයි මෙය වහාම හකුලා ගත යුතුයි. ඒක නිසා එක පැත්තක එනවා දැන් මාර වැඩේ පාර්ලිමේන්තුවේ මේක සම්මත වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේක මේ මූලික නීතියක් කියලා. ඔව් ඒක මූලික නීතියක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නීති නැවත මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් නම් මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නැවත ඒව පාර්ලිමේන්තුවේදී අකුලන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි කියනවා වහම පාර්ලිමේන්තුවේ මේක අකුලන්න. නිසා වෙන සංශෝධන අනම්මනම් කතා කිසිවක් වැඩක් නැහැ කියන එක තමයි අපි පැහැදිලිව සඳහන් කරමින් තියෙන්නේ. ඒ වගේම ත්‍රස්ත මර්ධන පනත. දැන් ත්‍රස්ත මර්ධන පනත ගත්තොත් එහෙම පැහැදිලිව දැන්
අධිකරණය ඇතුලේ ඒ විභාගය වෙලා අවසන් වෙලා තිනවා දැන් ඒක නැවත පාර්ලිමේන්තුවට එන්න නියමිතයි එතකොට අපි කියන දේ තමයි මේ ඔන්ලයින් මර්ධන පනතර කරා වගේම ආණ්ඩුව කල්යල් බල්ලා මේක පාර්ලිමේන්තුවට ගාලා දැන් මොන සංශෝධනයක් කරන්න නැහැ Tamanට ඕන විදිහට වැඩ කටයුතු කරමින් යන්නේ ඒක නිසා රනිල්ලගේ රාජපක්ෂලගේ ගේම් එක තියෙන්නේ රනිල්ට විරුද්ධ සීලු දෙනා සමාජ මාධ්‍ය ජාලවලට මර්ධනය කරන්න එවගේම රනිල්ට විරුද්ධව මේ සිස්ටම් එකට විරුද්ධව රාජපක්ෂලට විරුද්ධව මේ මැදිහත්න දේශපාලන මැදිහත් වීම නතර කරන්න. ඒක නිසා වෙන සුබ වෙන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කාන්තායිතිවාසිකම් රකින්න මේ රටේ මිනිසුන්ගේ මානවයිතිවාසිකම් රකින්න කිසිදු දෙයක් මේක ඇතුලේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කියනවා මෙන්න මේකට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ වහම පරාජයටපත් කරුවි. ඒ නිසා යල්පැන ගිය ජනතා මතයක් නැති ඒගිය පාර්ලිමේන්තුව වහාම විසිරුවා හරින්න ඕනකම තියෙනවා. ඒකෙන් මෙතනින් එහාට මේ ආණ්ඩුව මෙතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා පැහැදිලි ලෙස ජනතාවටයි අපි මේ ආමන්ත්‍රණය කරමින් තියෙන්නේ. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ මෙතනින් එහාට පනතක් සම්මත කරගත්තොත් මේ රටේ ජනතාවට සිවිදිවි හානි කර ගැනීම සඳහා කැමැත්ත පළකල ඒකට පනතක් සම්මත කරගත්තොත් අපේ රටේ ජනතාව ඒක විඳගන්නේ නැහැනේ. ඒක නිසා මේක ඇතුලේ දේවල් කැටයන් දාන්න පුළුවන්. නමුත් ඒව පිළිගන්න එක නෙමෙයි අපේ වගකීම් බවට පත් වෙන්නේ. මේක ආපස්සට පරාජයට පත් කිරීම. ඒ නිසා මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මේ මූලිකත්වය දක්වන මේකට විරෝධය දක්වන මූලික කීප දෙනාට වඩා සාමාන්‍ය ජනතාව බය කරන්න. ඒක නිසා තමයි ටිරාන්ලගේ කිසිදු වගභාගෙන් තොරව ප්‍රකාශයට පත් කරන්න පටන් අරන් තියෙන්නේ. මේව නැමත අනුමත වුණා. මේව මත මර්ධනය කරනවා කියලා කියන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒක නිසා අපි දන්නවා දැන් සමාජය කොහොමද හැසිරෙන්නේ කියලා. මීට දින දෙකකට පෙර විශේෂයෙන්ම අපේ රටේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙන අජිත් රෝහණ වෙච්ච දේ අපි දැක්කා. ඒක නිසා ඒන සාමාන්‍ය තරුණෝ දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අජිත් රෝහණ තෑගි දෙන්න ගියාට පස්සේ මේ රටේ ඉන්න තරුණයෝ තමන්ගේ ස්වාධීනව අදිම තරම අජිත් රෝහණගෙන් ඒ තෑග්ග ගන්නේ නැහැ. ඒ තරුණයා පැහැදිලි ලෙස ප්‍රකාශයක් නිකුත් කරලා දිනවා. මට මේක තියෙන අජිත් රෝහණත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ පහුගිය කාලේ මේ මැදිහත් වීම පිළිබඳ මගේ තියෙනවා පිළිකුලක්. අපිරියාව. ඒ නිසා ඔයගොල්ලෝ චාටර්. ඒක නිසා ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කිසි දෙයක් අපි ගන්න සූදානම් නැහැ කියන එක තමයි සාමාන්‍ය තරුණයා කියන්නේ. ඒක නිසා මේ පියාවලිය ඇතුලේ අද සාමාන්‍ය ඇමතිවරුකට පාරට බහින්න බෑ. සාමාන්‍ය ඇමතිවරුකට අදම බඩු බෙදන්න බෑ. මන්ත්‍රීවරුකට තමන්ගේ දේශපාලන කටයුතු තමන්ගේ වෙන්දා නටපු සෙල්ලම් ටික නටන්න වෙන්නේ නැහැ. මොකද මහ ජනතාව සබුද්ධික වෙලා තියෙන්නේ. මහ ජනතාව දැන් ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒකම තමයි ආණ්ඩුවට දේශපාලනික වශයෙන් මාරාන්තික ලකුණු පෙන්නමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි සියලු දෙනා ඒකාබද්ධ වෙමින් වහාම මහපාරෙත් ඒ වගේම මේ ඉන්න දේශපාලන බලධාරීන්ට සියල්ල බලපෑම් කළා මහජන බලයක් ගොඩනගමින් මේ ඔන්ලයින් මර්ධන පනතත් ඒ වගේම තස්ත මර්ධන පනතත් වහාම අහෝසි කරන්නත් ඒ වගේම මේ ක්‍රියාවලිය පරාජයටපත් කරන්නත් මැදිහත් වෙන්න ඕනේ කියන ඉල්ලීම තමයි අපේ පැත්තෙන් අපි කරන්නේ.